COVID-19 වෛරසය හඳුනා ගැනීම සඳහා සිදුකෙරෙන COVID-19 පරීක්ෂණ. COVID-19 වෛරසය හඳුනා ගැනීම සඳහා විවිධ පරීක්ෂණ ඇති අතර ඒවා විවිධ ආකාරවලින් ක්‍රියාත්මක වේ. අණුක පරීක්ෂණය සහ වේගවත් ප්‍රතිදේහ ජනක පරීක්ෂණය යන දෙකම ඔබේ නාසය හෝ උගුර තුළට යොමු කර ලබා ගන්නා නියදි පරීක්ෂා කිරීමකින් සිදු කෙරේ. මේ දෙආකාරයෙන්ම COVID-19 ඇති කරන වෛරසයේ එක් එක් කොටස් සොයා ගැනීම සිදු කෙරේ. PCR වැනි අණුක පරීක්ෂණයක් මගින් වෛරසය තුළ ඇති RNA පිළිබඳ සොයා බැලේ. මෙම අණුක පරීක්ෂණය සිදු කිරීමට කාලයක් ගත විය හැකි නමුත් එය අවසානයේ ලැබෙන ප්‍රතිඵලය ඉතා නිවැරදි වේ. වේගවත් ප්‍රතිදේහ ජනක පරීක්ෂණය හෙවත් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් මගින්ද ප්‍රතිදේහ ජනක ලෙසින් හැඳින්වෙන වෛරසයේ කොටස් පරීක්ෂා කරයි. මෙම පරීක්ෂණය ඉතා වේගවත් මෙන්ම අඩු තොරතුරු සහිත නමුත් රෝගය හඳුනා ගැනීමට අවශ්‍ය තොරතුරු ඉන් ලබාගත හැකි අතර මෙම පරීක්ෂණය ඉතා පහසුවෙන් සිදු කළ හැකි බැවින් පරීක්ෂණ වැඩි ප්‍රමාණයක් සිදු කළ හැක. මෙම පරීක්ෂණ දෙකෙන් කුමන පරීක්ෂණයකින් හෝ ඔබ පොසිටිව් වීමෙන් අදහස් වන්නේ ඔබට රෝග ලක්ෂණ තිබුණත් නැතත් ඔබට COVID-19 වෛරසය වැළඳී ඇති බවයි. එබැවින් මෙය ඔබෙන් අන් අයටද ආසාදනය විය හැකි බැවින් හුදකලා වීමට කටයුතු කරන්න. පරීක්ෂණයේ අනෙක් කාණ්ඩය ප්‍රතිදේහ පරීක්ෂණය හෙවත් ඇන්ටිබොඩි ටෙස්ට් නම් වන අතර ඇතැම් අවස්ථාවලදී එය සෙරෝලොජි පරීක්ෂණ ලෙසද හැඳින්වේ. එමගින් රුධිර සාම්පලයක් භාවිතා කරමින් වෛරසයේ කොටස් සහ ප්‍රතිදේහ නමින් හැඳින්වෙන අනෙකුත් ප්‍රෝටීන සොයයි. ඔබට වෛරසය ආසාදනය වූ විට ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් ප්‍රතිදේහ නිපදවන අතර එමගින් වෛරස් ආසාදනයට එරෙහිව සටන් කිරීමට උපකාරී වේ. මෙම පරීක්ෂණයෙන් පොසිටිව් වීමෙන් අදහස් වන්නේ ඔබට රෝග ලක්ෂණ පෙන්නුම් කළත් නොකළත් ඔබ පරීක්ෂණයකට මුහුණ දීමට පෙර සිටම වෛරසය සමග සම්බන්ධ වී ඇති බවයි. නමුත් මතක තබා ගන්න, අතීතයේදී ඔබට තිබූ වෛරසය පමණක් දැන් ඔබට තිබේද යන්න මෙම පරීක්ෂණයෙන් තීරණය නොවේ. ප්‍රතිදේහ පරීක්ෂණවල ප්‍රතිඵල මගින් COVID-19 වෛරසයට නිරාවරණය වීම පිළිබඳව අපිට වඩාත් හොඳින් හඳුනා ගැනීමට උපකාරී වේ. එනිසා COVID-19 වසංගතයට එරෙහි සටනේ අපගේ මීළඟ පියවරයන් මෙහෙයවීම සඳහා දිගින් දිගටම පරීක්ෂණ කිරීම ඉතා වැදගත් වේ.